විශාලතම රාජ්‍ය මෙන්ම ලෝකයේ ජීවත් වීම සඳහා හිතකර දේශයක් ලෙස හැඳින්වෙන සුන්දර කැනඩාව වෙතටයි. උතුරින් උතුරු අර්ධගෝලයට සහ ග්‍රීන්ලන්තයටත්, නැගෙනහිර දෙසින් උතුරු අට්ලාන්ටික් සාගරයට සහ දකුණින් ඇමරිකා එක්සත් ජනපදයටත්, බටහිරින් ඇලස්කාවට සහ පැසිෆික් සාගරයටත් කැනඩාව මායිම් වෙනවා. එහි අගනගරය ඔටාවා වුවත් විශාලතම නගරය ටොරොන්ටෝ වන අතර සමස්ත භූමිභාගයෙන් ලොව දෙවන විශාලතම රට කැනඩාවයි. දේශයෙන් වැඩි ප්‍රමාණයක් හිමකඳු සහ වනාන්තරවලට හිමි අතර ඒ අතරින් රොකී කඳු වැටිය ප්‍රධානයි. රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වුවත් අතීතයේදී ප්‍රංශ යටත් විදියක් වූ නිසා බොහෝ දෙනෙක් ප්‍රංශ බස කතා කරනවා. සමස්ත ජනගහනය මිලියන 38ක් වන අතර ඒ ලොව 39 වන ස්ථානයේ හිමි කරගන්නවා. කැනඩාව නිදහස් ස්වාධීන රටක් වුවත් එහි රාජ්‍ය නායිකාව ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රජිනයි. එහි අගමැති ජස්ටින් ත්‍රූඩියු. සමස්ත කැනඩාව වර්ග කිලෝමීටර 99,84,670ක් විශාල වන අතර ඒ ලොව දෙවන ස්ථානය හිමි කරගන්නවා. කිලෝමීටර 2500ක් වූ ලොව දිගුම වෙරළ තීරයේ ඇත්තේ කැනඩාවටයි. බ්ලැක්බෙරි ස්මාර්ට් ජංගම දුරකථනයේ නිපද වූ රට. ලොව ඉතා දිගු මාර්ග ඇති රට. සමස්ත කැනඩාවෙන් 30%ක් වනාන්තර. සර්පයන්ගේ නගරය ලෙස හැඳින්වෙන වින්පින් නගරයේ ඇත්තේ කැනඩාව තුලයි. රටවල් දෙකක් අතර දිගුම දේශ සීමාවද කැනඩාවට හිමි. සංක්‍රමණිකයින් හට ඉතා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් ලෙසයි හැඳින්වෙන්නේ. ස්වදේශීය භාෂාවෙන් කැනඩා යන්නේ තේරුම ගම්මානයේ යන්නයි. එමෙන්ම කැනඩාව පරිපාලන පාසුව තකා පළාත් 10කට සහ ප්‍රධාන භූමි ප්‍රදේශ 3කට බෙදා වෙන් කර තිබෙනවා. කැනඩාව ලොව ඇති තවත් එක් දියුණු රාජ්‍යයක්. ඒක පුද්ගල ආදායම අතින් 10 වන ස්ථානෙත්, මානව සංවර්ධන දර්ශකයේ 9 වන ස්ථානයත් කැනඩාව දිනා සිටිනවා. වර්ෂ 1535දී කැනඩාවට ගොඩබට යුරෝපීය දේශ ගවේෂකයන් පිළිගත් දේශීය කැනේඩියානුවන් තම ගමට පැමිණෙන්නයි ලෙස ඔවුනට ආරාධනා කළා. ඉන්පසු එය වර්ධවා වටහාගත් යුරෝපීය දේශ ගවේෂකයන් එය කැනඩාව ලෙස නම් කළා. ඇබෝජියන් වරුන් කැනඩාවේ මුල් ආදිවාසීන්. ඔවුන්ගේ නිදහස හා සාමකාමී ජීවිතය 15 වන හා 16 වන සියවසේ එහි පැමිණි යුරෝපීන් විසින් විනාශ කර දමනු ලැබුවා. මුල් කාලයේ මිලියන 5ක් පමණ වූ දේශීය ජනතාව යුරෝපීන්ගේ පැමිණීමෙන් පසු ඇති වූ සරම්ප හා වසූරිය වැනි වසංගත නිසා සීග්‍රයෙන් අඩු වුණා. කැනඩාවේ අයිතිය මුල් කරගෙන බ්‍රිතාන්‍යයන් හා ඇමරිකාව අතර වරින් වර යුද ගැටුම් ඇතිවරු අතර එහි අවසාන ප්‍රතිඵලය ලෙස වර්ෂ 1849දී බ්‍රිතාන්‍ය යටත් විදිතයක් බවට කැනඩාව පත් වුණා. කැනඩාව උතුරු අර්ධගෝලයේ ආසන්නයේ පිහිටි රටක්. හේත්වර වනාන්තර සහ හිමකඳු එහි බහුලයි. කැනඩාව තුළ ඇති විල් තුළ ලෝකයේ පිරිසිදුම මිරිදිය ජලය ඇති බවයි පිළිගැනෙන්නේ.
ලොව දෙවන විශාලතම දේශය වන කැනඩාව තුළ විවිධ ආකාරයේ වනාන්තර කලාප 8ක් පිහිටා තිබෙනවා. එසේම මිරිදිය විල්ලක්ෂ 20ක් පමණ කැනඩාව තුළදී දැකගත හැකි. සුන්දර පරිසර පද්ධතියක් මෙන්ම ස්වභාවික වශයෙන් ගිනිකඳු සහ භූමිකම්පා බහුල ප්‍රදේශයක කැනඩාව පිහිටා තිබෙනවා. වර්ග ප්‍රමාණයට සාපේක්ෂව කැනඩාව තුළ සිටින්නේ ඉතා අඩු ජනසංඛ්‍යාවක්. උතුරු ඇමරිකානු කලාපයට අයත් ශීරපායින් 200ක් පමණ කැනඩාවේ වාසය කරනවා. ප්‍රමාණයෙන් අති විශාල භූමිය සහ වනාන්තර, කඳු සහ තැනිතලා ප්‍රදේශ ඔවුන්ට ආහාර, ආරක්ෂාව සහ නවාතැන් සපයනවා. වලසුන් බහුල කැනඩාව තුළ කිසිවෙකුත් සිය මෝටර් රථ අගුළු දමන්නේ නැහැ. ඒ කිසිවෙකුට වලස් ප්‍රහාරයකින් සිය ජීවිතය බේරා ගැනීමට එය උපකාර වන නිසාවෙන්. රටේ සම්පූර්ණ වනගහනය සමස්තෙන් 10%ක් නියෝජනය කරනවා. කේතුදර වෘක්ෂයන් වනාන්තර තුළදී බහුලව දැකගත හැකි. පිහිටීමත් සහ දැඩි විත්‍රශීලී ජනසමාජයක් නිසා කැනඩාව ලෝකයේ ඇති තවත් එක සුප්‍රසිද්ධතම සංචාරක ගමනාන්තයක්. එමෙන්ම කැනඩාවට ඇත්තේ මිශ්‍ර ආර්ථිකයක්. ඒ වගේම කැනඩාවට ඇත්තේ ලෝකයේ හොඳම වෙළඳ පොළවල් 10න් එකක්. ලොව 17 වන විශාලතම ආර්ථිකය කැනඩාවට හිමිකම් කියන අතර වසරකට සංචාරකයන් මිලියන 11ක් පමණ කැනඩාව වෙතට පැමිණෙනවා. කැනඩාව සතුව විශාල දේශීය සහ විදේශීය සංචාරක කර්මාන්තයක් පවතිනවා. විශාලත්වයෙන් ලොව දෙවන විශාලතම රටවන නිසා එහි නැරඹීමට ඇති දේ බොහෝමයි. හිමකඳු සහ කේතුදර වනාන්තර මෙන්ම සංචාරය කළ හැකි කාන්තාරයක්ද කැනඩාවේ තිබෙනවා. ටොරොන්ටෝ, මොන්ට්‍රියල්, වෑන්කුවර් සහ ඔටාවා නගර කේන්ද්‍ර කරගනිමින් එහි සංචාරක කර්මාන්තය පිහිටා තිබෙනවා. විශේෂයෙන්ම ඉපැරණි ප්‍රංශ සංස්කෘතිකාංග දෙකගත හැකි කියුබෙක් නගරයේද සංචාරකයන් ඒ වෙතට රැගෙන ඒමට සමත්. ග්‍රාමීය ආර්ථිකය තුළට කාර්මීකරණය එක්වීමෙන් වේගයෙන් දියුණු උණු දේශයක් ලෙසයි කැනඩාව සැලකෙන්නේ. වර්තමානයේ දියුණු රටවල මෙන්ම ඔවුන්ද සේවා ආර්ථිකය ප්‍රමුඛ කරගෙන කටයුතු කරනවා. ඔවුන්ගේ ආර්ථික ස්ථායිතාවයට ඛනිජ තෙල් නිෂ්පාදනයේද හේතු වී තිබෙනවා. ලෝක ඛනිජ තෙල් නිෂ්පාදනයෙන් 13%ක් කැනඩාව සතුයි. ජාත්‍යන්තර විද්‍යා සහ තාක්ෂණික මූලස්ථාන බොහෝමයක් කැනඩාව තුළ පිහිටා තිබෙනවා. එකිනෙකට වෙනස් වුණු රටවල් ගැන කතා කරන මම අද ඔබ රැගෙන ගියේ සුන්දර කැනඩාව වෙතටයි. මේ වගේ දන්න රටවල නොදන්න දේවල් ගොඩක් දැනගන්න දැම subscribe කරලා එකතු වෙන මගේ channel එකත් එක්ක හම්බෙමු තවත් අලුත් video එකකින්.